දුවපුතේ අපි අද හතර සේනිය පත්තියත් එක්ක දෙක පත්තියක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින් අපි ගිය සතියේ එක පත්‍රයේ සාකච්ඡා කරා, මේකේ අද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නේ. අපි බලමු මොන විදිය ප්‍රශ්න ටිකක්ද මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක තියෙන්නේ කියලා. ඡේදයක් අපිට දෙන්න මුලින්ම සාමාන්‍යයෙන් ඡේදනේ ප්‍රශ්න හයක් තියෙන ඡේදයක්. ඡේදය හොඳින් කියවන්න කියලා කියන ඡේදයේ ඇසුරින් පමණක් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ වලාකුලේ මා පෙරලි පෙරලි සෙල්ලම් කළේ පූසි පැටවකු මෙන් නිදහසේ. වේලාවකට මට හිතුණා ඒ රන්මන් කොහු යෝධ 100ක් කෙනෙකුගේ රැවුලක් දෝ කියලා. එතකොට පාඩම අහලා දන්නවා ළමා කාලේ විච රසවත් සිදුවීම් පෙළක් මේක විස්තර වෙන්නේ. ලොකු අම්මා පොල්ලෙලි දැලීමට ගියේ කවර දිනවලද? වැස්ස නැති හැමදාකම ලොකු අම්මා පොල්ලෙලි දැලීමට ගියා. මෙහෙම වාක්‍යයක් දීලා පෙන් අහනවා, ලොකු අම්මා පොල්ලෙලි දැලීමට ගියේ කවර දිනවලද? එහෙනම් අපිට උත්තරේ ගෙඩි පිටින් මේක ඇතුලේ තියෙනවා. වැස්ස නැති හැමදාකම මයන්නත් අනිවාර්යයි. ගැටළු අහන්න. ගැටළු තියෙනවා නම් අහන්න පුළුවන්. හැම අතන මයන්න ඕනේ සර්. යන් මෙන්න කිය. එදන්ට ලකුණු කීයද? උතේ ලකුණු 1යි. දැට තියෙන ලකුණු 6යි කියලා. වැස්ස නැති හැමදාකම ලකුණු මේ ප්‍රශ්නේ ප්‍රශ්නට දීලා තියෙන එක පොඩ්ඩක් බලන්න. උතර ප්‍රශ්න 6ක් ඉඳලා ලකුණු 6 ඉඳලා එක ලකුණු ගන්න තියෙනවා. වැස්ස නැති හැමදාකම තමයි ලොකු අම්මා පොල්ලෙලි දැලීමට ගියේ. ඊනකට තලන ලද ලෙලි කොහොව පසු කැලේ කුමක්ද? තලන ලද ලෙලි කොහුණාට පසු ලොකු අම්මා ඒවා ගෙනවිත් මිදුලේ දමා වේලා ගත්තා. නං කැලේ කුමක්ද? මිදුලේ දමා වේලා ගත්තා. මිදුලේ දමා තලන ලද ලෙලි කොහුණාට පස්සේ කැලේ කුමක්ද? මිදුලේ දමා වේලා ගත්තා. තා සරලයි ඡේදේ තියෙන උත්තරේම ලියන් තියෙන වෙන උත්තර නෙවෙයි මම මේ කියන්නේ. ඡේදේ සඳහන් උත්තරේම ඒ විදිහටම ලියන්න තියෙන්නේ. මිදුලේ දමා වේලා ගත්තා. මිදුලේ දමා වේලා ගත්තා. රන්වන් කොහු දුටුවේ කුමක් ලෙසද කියලා අහනවා. වේලාවට මට හිතුණා ඒ රන්වන් කොහු යෝධ 100ක් කෙනෙකුගේ රැවුලා. එහෙනම් ඊතර උත්තරේ තියෙනවා. මෙන්න මෙතන තියෙන උත්තරේ යෝධ 100ක් කෙනෙකුගේ රැවුලක්. අකුරු වෙනස් වෙන්න බෑ. කුමක් ලෙසද? යෝධ 100ක් කෙනෙකුගේ රැවුලා. සර් අහන්න පුතේ. යෝධ 100ක් කෙනෙකුගේ රැවුලක්ද කියලා ඒක පුළුවන්ද? පුළුවන්. කමක් නැහැ. එතන රැවුලක් කුමක් ලෙසද රැවුලක් දෝ දෝ එක වඩා ගැළපීමක් නැහැ. ගැටලුවක් නැහැ. පුළුවන් උත්තරේ. හරි. හැබැයි මේ රැවුල රූල මතක තියාගන්න මේරු මේරේ සමහර අය මේ දෙක අතරමැද ලියනවා. එහෙම බෑ. ඒවා මතක තියෙන රැවුලක් කියද්දී ලයන මුරුදජ දීලා තියෙන අපි ඒවා වරද ගන්න බෑ. රැවුල ලයන මුරුදජ දීලා තියෙන අපිට. යෝධ 100ක් කෙනෙකුගේ රැවුලක්. දෝත් කමක් නෑ දැන් මට. ඕ ශබ්දයේ වචනයේ මුලට යෙදුණු අකුරක් සහිත ඕ කියන්නේ මොකද්ද? පිල්ලම කොම්බුව සහිත ඇලපිල්ල නේද?
එහෙනම් මුලට ඒ දිච් එකක් අපි හොයමු ලොකු. මට ලොකු කියලා හම්බුණා. තව ඔයාලට හම්බුණා නම් කියන්න මට. කොහො පොල් පොඩි 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 ඉන්න මම ඔක්කොම ටික ලියනවා. දෙකක් කියුණා. එකක් ලොකු ඊනකට කොහු කියලා හම්බුණා. ඕකත් හරි. පොලුත් කියුණා. ලොකු අම්මා පොල් ඉන්න ලොකු අම්මා කලබල නැතුව ඉන්න ලොකු අම්මා ඉන්නක පොඩ්ඩක් මේක ලියලිමුකෝ. කොහු අපින් අහන්නේ වචනයක්, වචනයක් අහන්නේ. එහෙනම් කොහු ලිව්වා, ඊට පස්සේ පොල් කිව්වා, ලොකු අම්මා කියන පොතේ වචන දෙකක්. එහෙනම් ලොකු අම්මා කියලා එක ගන්න බෑ. පොල් පුළුවන්. ආය තියෙනවා නම් කියන්න. ඇති තව මං එහෙම තියෙනවා නෙමෙයි, වල අහුණා නම් කියන්න. ලොකු අම්මයි පපුතේ. එතන අපිට අහන්නේ වචනයක්. මේක කියනවනේ වචනයක් කියලා. එතකොට ලොකු අම්මා කියන්නේ වචන දෙකක් එතන අඩංගුයි නේද? නාම විශේෂණ පදයක් සමග නාම පදයක් ඒක අවශ්‍ය නැහැ. පොල් කොහු ලොකු. ඔය තුනේ එකක් ලිවනම් නිවැරදි. ආච්චි යන්නට ඉදෙන පුරුෂ ලිංග නාම පදය සීයා තියෙනවා ඡේදය තියෙනවානේ සීයා. හැබැයි දීර්ඝ ස්පෙල් අනිවාර්යෙන්ම ලියන්න. සීයා विराम लकुन का नमा बालम मुनाद विराम लकुन तीये ने केला मटा अहुए नमा मेके विराम लकुन एकाक उड्डू युगल कोमा तित नता नेवती में तित नेवती में तित कोमा हम तुना कहू ना प्रश्नार्थ ने यानी ओए तुने तमाय तीये ने मान लिया ना සර් යුගල උඩු කමා කියද්දිත් හරිද? පුළුවන්. උඩු යුගල කමා නැත්නම් යුගල උඩු කමා එක ගැටලුවක් නැහැ. යුගල උඩු කමා මේක පුළුවන්. ඊනට නැවතීමේ තිත එක තිත කිව්වත් කමක් නැහැ. ඊනකට කොමාව කොමාව ඔය තුනෙන් එකක් ක්ලියර් තියෙන්න ඕනේ. එක ලකුණ ගන්න පුළුවන්. හරි අපි එනම් යට එකට යමු. ඉතා සරලයි ඡේදය, අමාරු නෑ. හැබැයි අර අතනින් හරියට පිළිවෙලට ප්‍රශ්න කියවලා හරියට ලියන්න ඕනේ කම විතරයි තියෙන්නේ. ආයිබෝවන් දරුවනේ, අපි ඊනක දවසේ තවත් සෙල්ලමක් කරමු ගුරුතුමිය කීවායි. ආයුබෝවන් දරුණී මොකද්ද යෙදලා තිබුණේ පොත? අපි පොත ගමුද? පොත ගමු. ඔන්න අපි සිංහල පොත ගත්තා උපතේ. සිංහල පොත ගත්තා. මොකද්ද? මොකද්ද පුතේ? එවැනි එකට උත්තරේ? විශ්වද වහගමුකෝ, අපි පස්සේ කතා කරමු ඔක. අපි මේ ප්‍රශ්නේ කතා කරලිමු ඉස්සෙල්ලා. මුදිලේ මැද වේලා ගත්තා. මෙතන තමයි මේක නේද හම්බුනේ? මොකද අපේ වාක්‍ය, අපි වාක්‍ය ටික මම හම්බුනේ මම ශානිකා. ආයි බොන් දරුවනේ, අපි ඊනක දවස් තවත් සෙල්ලමක් කරමු කියන කාරණේ තිබුණේ. ඒක තියෙන්නේ පාඩමේ අග නේද? අපි යම් පාඩමට මේ තියෙන විස්තරේ මෙතන. දැන් අපි අපිට ඡේදයට ගද්දින් පවණි කීවායි කියන අගට දාලා තියෙන්නේ. ආයි බොන් දරුවනේ කොමාවක් දීලා අපි ඊනක දවස් තවත් සෙල්ලමක් කරමු තිත දීලා තිතට පස්සේ මේ හොඳට බලන්න. මේ තිත්තට පස්සේ තමයි උඩුයුගකම දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනට විරාම ලක්ෂණයක් එනවා නම් දුවේ පුතේ, ඒ විරාම ලක්ෂණේ පහු කරලා ඉවරලා තමයි උඩුයුගකම දාන්නේ. ඒක මතක තියාගන්න. මෙතන ප්‍රශ්නාර්ථයක් එනවා නම් මේ යටේකේ මෙතන දීලා තියෙනවා මේ ආර්ශ්‍යාදී ලකුණ නැත්නම් විශ්මයාදී ලකුණ. ඒකට පිටිපස්සෙන් තමයි මේ උඩුයුගකම දාලා තියෙන්නේ. මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ දුන්නත් එහෙම තමයි. බලමු ප්‍රශ්නාර්ථ ලකුණ ඉදිච්ච එක උඩුයුගකම දාපු මෙතනත් තිත්තට පස්සේ
ප්‍රශ්නාර්ථ ලකුණ. අමිතින් හැමෝටම තේරුණාද ප්‍රශ්නාර්ථ? එතකොට මම කියන්නේ මෙතන මේ විරාම ලක්ෂණයට පිටිපැස්සෙන් තමයි දුවේ පුතේ උඩුගලකම යෙදෙන්නේ. එහෙම එකක් අපි කතා කරේ. අපි එහෙනම් යම් ප්‍රශ්නෙට මෙතන ආයිබෝවන් දරුණේ කියද්දී එහෙනම් අපිට කොමාවක් යදන්න වෙනවා. එතනින් ආයිබෝවන් දරුණේ කියද්දී ඊනකට උඩුගලකම දාන්න වෙනවා මෙතන. උඩුගලකම මෙතනින් දාන්න වෙනවා. ඊට පස්සේ මෙතන සෙල්ලමක් කරමු තිත තියන්න වෙනවා. තිතට පිටිපැස්සෙන් උඩුගලකම දෙකම දාන්න වෙනවා. තිත පිටිපැස්සෙන් අවසානයේ තිතක් දාන්න වෙනවා අපිට. මෙහෙම තමයි එන්නේ මේකේ උත්තරේ. එකට ගියාම උඩම පේලියේ ගැහණු පිරිමි මල් පළතුරු සත්තු නම් කියා ලියන්න ගුරුතුමිය කීවායි. හරි. මේ ගුරුතුමිය කියන කොටසක් උඩම පේලියේ ගැහණු එක පදයක්. අපි දැම්ම කොමාව පිරිමි තව පදයක් කොමාව දැම්මා මල් කොම තව පදයක් ලිව කොමාව දැම්මා පළතුරු දැම්මා සත්තු දැම්මා ගම් එතනින් දාන්න බෑ මෙන්න මෙතන දාන්න බෑ සමහරලාට මේ මේ අවසාන පදින් බෑ ලියන්න කියද්දී අපිට දාන්න වෙනවා තිත ලියන්න කියද්දී තිත දාන්න වෙනවා ඊනකට උඩුලකම දාන්න වෙනවා මෙතන සම්පූර්ණ කියපු කොටසක් ඉඳා උඩුගලකම දාන්න වෙනවා මුලත් එක්කම ඊනකට අවසානයේ තිත දාන්න වෙනවා විරාම ලක්ෂණ ගොඩක් තමයි හැබැයි ගොඩක් උනාට මේ සියල්ලම දාන්න කාරණා ටිකක් තියෙනවා ඉඳා මේ සියල්ලම තියෙනුනේ මෙතන කොමාව 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 මෙතන තිත උඩුගලකම ඊට පස්සේ අවසානයේ තිත මේ සියල්ල තියෙනවා නම් හරි දාලා ලකුණු දෙක දෙකට ගන්න පුළුවන් හරි මෙහෙම තමයි උත්තරේ එන්නේ अभी यांग यात्रा प्रश्न है यात्रा प्रश्न किए नवा निवर्दिक या पदे यात्रिंग इरियांदी में पीरियांदी मु वांधुरो कोल में तरह वांधुरो बहु अचने या इन्हां गोल्डे दिने कुटा ती हो दान ने के तमाई नीति है वांधुरो कोल खाती आहासे तारु में तरह पुते तारु बहु अचने या पाना नेता में कम तमाई हिंदा ई वलिंग अवसान करानो ओनी अप्राणवाची पदेवा बहुवचनें තියන්නේ නැහැ ක්‍රියාපදයේ අහසේ තරු බබලයි කිය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ බබලති වෙන්න බෑ ඊනකට මෙන්න මෙතනට එදා මං පොඩි සහයෝගයක් කිව්ව කතාවක් කිව්වා මේක රචන වාක්‍ය ලියන්න ගත්තට පස්සේ තමයි මේක තුන්වෙනි වාරේ වගේ පටන් ගන්නෙ වාක්‍ය ලියන්න ගත්තම හරි සරල වැඩක් කරන්න පුළුවන් අපිට මුලින්ම දාන්න පුළුවන් අපිට उक्त पदे अवसान क्रियापदे पवनिकलाय पवनिकलाय के विस्तरे दाला ए विस्तरे तेक मैद इतर वचन के पूर्वान पुलु इना अपि दामु मेतन पवनिकलाय पवनि दम्मा मुलिम्मां कलाय अगड हितला सेल्लम पंतिय आरंभ कलाय ना गलप करता अरक तमाय सरलम दे पवनि सेल्लम वचन प्रमाण प्रश्न आरंभ कलाय वचन प्रमाण वरदीन वन मदिवेन वन पुते पवन से पंथी आरंभ कलाय वचन मदि के पवन कलाय त्यागन से पंथी आरंभ कलाय त्यागन तब वचन पावनी उदयसन सेल्लम पांति आरंभ कलाय ऐसे बोलो ना तावाचन या कड़ी करा मैं तेरे वचन ओन तरंग आप लेकर तो कराने बोलूँ पावनी लामीन सामग्र एकत्वी उदयसन सेल्लम पांति आरंभ कलाय पावनी पासुदीन लामीन सामग्र एकत्वी उदयसन सेल्लम पांति आरंभ कलाय मानते मैं वचन बैठी करना मेरे लिए ओन तरंग बैठी कराने बोलूँ आप लेकर එඳා වාල රචනා ලියද්දී මුදම දේ කියන්නේ මේ විදිය ක්‍රියාපද මේ විදිය ලියන්නේ වගේ මුලින්ම උක්ත පදේ ලියලා අවසාන ක්‍රියාපදේ දාන්න මැදට තව වචන එකතු කරන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයට මෙතනට එන්නත් පුළුවන්. මේකෙත් ඒ දෙක හඳුන ගන්න. ඊට පස්සේ මැද වචන ටික ගලප ගන්න උත්සාහ කරන්න. උත්සාහ කළා නිරදි වාක්‍ය ලියන්න ඒ තුරු මේ වැඩේ කර ගන්න පුළුවන්. පවනි සෙල්ලම් පන්ති ආරම්භ කළාය. හරි එක ලකුණක් එතනට තියෙනවා.
අපිට කියන ලිඛිත භාෂාවට හරවන්නලු සේපාලිකා කොළ සුළඟට මෙතන පුතේ වෙනස් වෙන්නේ අග ක්‍රියාපදේ විතරයි එහෙනම් අනේ සියල්ල අපි ඒ ආකාරයෙන් ලියමු සේපාලිකා කොළ සුළඟට ඒ විදිහටම ලියමු සෙල වෙනවා සෙල වෙයි මොකද දීලා තියෙන අපිට වර්තමාන කාල එකක් එහෙනම් මෙතන කොළ බහුවචන උනාට පන නැහැ පන නැති ඒවට ආඛ්‍යාත පදේ නැත්තම් ක්‍රියාපදය ඒක වචනින් තියන්න සේපාලිකා කොළ සුළඟට සංයෝගයක් වෙනවා සෙල වෙයි සේපාලිකා කොළ සුළඟට සෙල වෙයි යට එක කුරුල්ලෝ එතන බහුවචන වෙලා තියෙනේ නම් පන තියෙන එකක් එනම් ක්‍රියාපදයක් ඒ ආකාරයෙන් තියන්න වෙනවා කුරුල්ලෝ කැදලි කරා කැදලි කරා පියාඹනවා පියාඹති පියාඹනවා පියාඹති මේක තමයි එන්නේ දෙතන බහුවචනයක් තියෙන්නේ එකයි කුරියෝ දන්න ගොඩ දෙනෙකුට තියෝ දන්න පියාඹති අපි යන් යට සුදුසු වචනය යොදා හිස්තැන් පුරවන්න පරංගියා දැන් ඔතන මේක අද පාඩමත් එකද හම් වෙන්නේ සිංහල පොතේ නේද මේක හම් වෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ තුන වසර පාඩමක් එක හම් වෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ පරංගි කියන්නේ පෘතුගීසි ජාතිකයෝ එනවා ලංකාවට ඇවිල්ලා කෝට්ටේ රාජධානියට එන්න ඕනි කෝට්ටේ රාජධානි තමයි ඊමුණට ධර්මපාල රජතුමා රජකම් කළේ එතනට එන්න පාර ඇහුවා මිනිස්සු බැලුව මේ අමුතු මිනිස්සු කොටා කිව්වල් දුර පාර හැබැයි පරංගියනුත් දැනගත්ත වැඩි පස්සේ කහුණයි අරට කිව්වේ දුර පාරක් කියලා එයාලත් ලේසි පාසු කට්ටිය නෙමෙයි පරංගියා කෝට්ටේ ගියා වගේ පහත වාක්‍යවල යටින් නිරියදි පදවලට ගැලපෙන සමානාර්ථ පදෙහි ස්ථාන මත ලියන්න කැලෑව පුරා දැඩි අඳුරක් පැතිරී තිබුණි දැන් අපි අහන්නේ සමානාර්ථ පදයේ පමණයි පදේ ලියන්න ඕනේ අනිත් වෙන වචන ලියන්න එපා කැලෑව එහෙනම් මම කියන්නම් මෙතන ගැටලුවක් නැහැ ගොඩක් වනය වනාන්තරය කැලය අනේ වන් දීවෙන්නේ රාත්‍රියේ මුළුල්ලේ වැස්ස පැවතුණි රාත්‍රී කැදි පුති රැ කියලා කියනවා අපි නේ රැ රැය රැය රැ කුලින සුනා රැය රැය පුළුවන් රැය රැය මුළුල්ලේ කිව්ව හොඳ රැ මුළුල්ලේ කියන එක පොඩක් ගැලපීම් මදි කමක් නැහැ රැය වඩා හොඳයි තව දිනන නම් අහන්න ඊනකට නිවර්දි අක්ෂර විඤ්ඤාසයේ සහිත වචන යටින් පුතේ මෙතන රයන්නට පස්සේ නයන්න මුර්ධජ තමයි හැබැයි නීතියක් තියෙනවා මුර්ධජ නොවන අවස්ථා තියෙන පුතේ ක්‍රියාපදවල හැබැයි තීරණය කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි තීරණය මෙතන නයන්න මුර්ධජ කරනවා කරනවා කියන පදේ ලියද්දී කරනවා කියන්නේ ක්‍රියාපදයක් එතකොට කරනවා ලියන්නේ මෙහෙම හැබැයි උපකරණ ලියන්නේ ඒක ක්‍රියාපදයක් නෙවෙයි උපකරණ ලියන්නේ මේ ආකාරයට එක වෙනස් වෙනවා එන්දා මේ ක්‍රියාපදවල රයන්නට පස්සේ නැයන මුරුදජ අනිත්‍ය වගේ රයන්නට පස්සේ ක්‍රියාපදවල රයන්නට පස්සේ දන්තජ අනිත්‍ය වගේ සාමාන්‍ය ක්‍රියාපද නොවන පදවල රයන්නට පස්සේ මුරුදජ එහෙනම් තීරණේ අංක දෙක යුගල පද මෙතන ගම්මන් දීලා අපිට එනම් බිමන් ලියන්න වෙනවා ගමන් බිමන් ඉතා සරලයි ගමන් බිමන් සුදුසු වචනය යොදා හිස්තැන සම්පූර්ණකම් ලියන්නම වෙනවා අපිට පැටවාට කිරි දෙයි මුවාද මුව දෙනද මෙතන මෙහෙමයි ක්‍රියාපදයක් එක්ක හිතන්න බෑ අපිට හැබැයි මේ ක්‍රියාව කරේ කවුද කියලා හිතන්න පුළුවන් කිරි දෙන්නේ මුවා නෙවෙයි මුව දෙන පැටවාට කිරි දෙයි එහෙම තමයි එන්නේ
මෝදන පැටවාට කිදදී. ඉරු ශබ්දය කියන්නේ ගැටෑලපිල්ල සහිත වචන. යෙදුණු වචනයක් නම් ගැටෑලපිල්ල සහිත වචන තියෙන්නේ උක්ෂලතා. දෛනික කියන්නේ කොඹු දෙකෙනි අයි ශබ්දය. ඉංග්‍රීසි වචන කියමු. අත්පන්දුව. අත්පන්දුව. අත් වොලිබෝල් අත්පන්දුව අත්පන්දු දෙකම පුළුවන් නේ. වොලිබෝල් අත්පන්දුව අපි ක්‍රීඩාවට වොලිබෝල් කියනවනේ. වොලිබෝල්. වොලිබෝල්ස් කියලා කියන්නේ. වොලිබෝල් බෑ. වොලිබෝල් කියලා ලියන්න බෑ ඒක බෑ. අනිවාර්යෙන් සිංගල් තේරීම අත්පන්දු නැත්නම් අත්පන්දුව. වොලිබෝල් බෝල් කියන්නේ අත්පන්දුවනේ බෑ අර. ක්‍රීඩාවේ නම කියනවනේ අත්පන්දු කියලා. වොලිබෝල් අත්පන්දුව වැරදි. අත්පන්දුව හරි අත්පන්දුව හරි. ඊළඟට සිට් ඩවුන් ඉඳ ගන්න නැත්නම් වාඩි වෙන්න. වාඩි වෙන්න. වාඩි වෙන්න. වාඩි වෙන්න ඉඳ ගන්නත් පුළුවන්. සිට් ඩවුන් වාඩි වෙන්න ඉඳ ගන්න. ඉංග්‍රීසි වචනය තා සරලයි. කුරු කියන්න බා. PENCIL. 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 මේ තියන්නේ පන්සල. පන්සලට අපි කියනවා TEMPLE. මෙතන ටී අකුර සිම්පල් වෙන්න පුළුවන්, පී අකුර සිම්පල් වෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ අපිට දීපු වාක්‍යයක ඒවා එහෙම වෙනස් කරන්න බෑ. යන් යට වාක්‍යයට පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් තනන්න. මෙතන මෙහෙමයි චූටි ඉඟි කිහිපයක් ගන්න පුළුවන්. පුතේ සාමාන්‍ය වාක්‍යයක මුල් පදේ බෑ. ඒ නීති මෙතන ගැලපෙන්නේ නැති. මුල් පදේ කැපිටල් අකුරු කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? Which. What නෙවෙයි which. Which කියන මොන? Which are you in grade? Which you are නෙවෙයි. Which grade are you in? ඒ කියන්නේ ඔබ මොන පන්තියේද ඉන්නේ කියන අදහස. එතන කැපිටල් දීලා නැහැ. ඉන්න මම මේක නොලියා ලියනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර තැන්වල පුතේ දීපු එක ඒ විදිහටම ලියන්න වෙනවා. Which grade are you in? මොන පන්තියේද ආයුයින් ඔබ ඉන්නේ? Which grade are you in? එතන in capital ම හින්ද මම එහෙම ලියන්නම්. ඒක ගැටලුවක් නෑ. එතන වැරදි ඉන්නා නම් capital එන්න බෑ එතන. Which grade are you in? ඔබ මොන පන්තියේද ඉන්නේ? It has a small mouth. It has ඌට නැත්නම් ඒකට මේක නම් ඌට. It has a small mouth. ඌට පොඩි කටක් තියෙනවා. ඒකට පොඩි කටක් තියෙනවා. Small mouth. ඒකට පොඩි කටක් තියෙනවා කියලා කියන්න පුළුවන්. It has a small mouth. ඌට පොඩි කටක් තියෙනවා. එහෙමත් පුළුවන්. ඒකට පොඩි කටක් තියෙනවා කියලා කියන්න මෙතන it කියන එකේ ඒකට ඌ දෙකම පාවිච්චි වෙනවනේ. අපි යටර යා. නන්බන් යහළුවා. යහළුවා. යහළුවා.
යහළුවා නන්දන් යහළුවා ඊනගට මෙම වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඉනිය මොකක්ද කියවෙන අලුත් අවුරුද්දක් වේවා ඉනිය පිරන්දනාල් වාතුකල් ඉනිය පිරන්දනාල් වාතුකල් කිව්වේ ඒ මොකක්ද ඒකේ තේරුම सुब राम सांदिनिया ඉනිය රාම්ලාන් වාල් තුක්ක සුබ දීපවාලි දිනයක් වේවා ඉනිය දීපවාල් දීපවාලි නේ ඉනිය තීබාවලි වාල් තුක්ක සුබ නත්තලක් වේවා ඉනිය නත්තාර වාල් තුක්ක මේ නත්තාර වාල් තුක්ක හරි එතකොට සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වේ ඉනිය පුත්තාණ්ඩු වාල් තුක්ක පුත්තාණ්ඩු ඉනිය පුත්තාණ්ඩු වාල් තුක්කල් එතන මුර්ධජ දන්තජ ප්‍රශ්නයක් නැහැ හැබැයි වාල් තුක්කල් මේ අල්තා යන්නත් ඕනේ ඉනිය පුත්තාණ්ඩු වාල් තුක්කල් මේක තමයි එන්නේ මේ විදිහට ලියා ගන්න මොකද වැරද්දක් තියෙනවා නම් හදා ගන්න එපා මෙතන මුර්ධජ දන්තජ මාරු වෙන්න පුළුවන් මේක දන්තජල ලියන්න පුළුවන් මෙතන දන්තජ ලියන්න පුළුවන් මෙතන දන්ත දීවර ගැටුවක් වෙන්නේ නැහැ ඒක ලියන්න එපා හරි ඒක ලියමු එම ඒක වැරදුනා කියලා ලකුණු දෙනවා හැබැයි ඉතින් එහා අකුරු අඩු වුණොත් ලකුණු දෙන්නේ නැහැ ඉනිය පුත්තාණ්ඩු වාල් තුක්ක අකුරෙන් ප්‍රවේශෙමින් ලියන්න ඕනේ අකුරෙන් ලියද්දී 89 සමහර අය එච්චර ගණන් ගන්නෙ නැහැ लियल दानवासान असून असून दीर्घ पाप नाम දී ඇති සංඛ්‍යාවට පෙර අපස් සංඛ්‍යා ඉතා සරලයි මොකද දැන් අපි මේ ආපහු ප්‍රශ්න පත්‍ර කට්ටලයක මුලකට එන්නේ ඉතා සරල ප්‍රශ්න 59 පසු සංඛ්‍යාව 61 ලකුණු දෙකක් මම ඉතින් තියෙනවා ලකුණු දාලා දෙන්නේ පැත්තක ලකුණු දාලා දෙන්නේ ලකුණු දෙකක් තියෙනවා අඟහරු ආදර පෙර දවස් දෙකේ පටලව ගන්න එපා ගොඩක් අය මේක හලලා ලියනවා සඳුදා සංයකය උණු සඳුදා අඟහරුවාදා පෙර දවස සඳුදා සංයකය අනිවාර්යෙන්ම ඕනි සංයකය හලන්න එපා ලකුණු 4ක් දීලා තියෙන එකතු කරන්න කියලා ඉතා සරල ප්‍රශ්න ටිකක් 3 5 8යි ඊළඟට 3 4යි 7යි 78 පොඩ්ඩක් ඈත් වුණා ඊට මෙට වුණා එකයි හතරයි එකතු කරාම 5යි ඊළඟට 3යි 5යි 8යි කියන්නේ 85යි 85යි රූපෙන් කාලක් පාඩ කරමු ඔයා කැමති දණක් පාඩ කරගන්න කැමති දණක් පාඩ කරගන්න කැමති විදිහකට පාඩ කරගන්න මේ මං ඉදිරිය මං එරියන් දෙන්නා මොකද මට මෙතන වෙන මේ දේවල් කරන එක අපහසුයිනේ ඔයාලට ඉරියන් දෙන්න නෙමෙයි බඩා හොඳ පුතේ ලස්සනට පැන්සලෙන් පාට කරගන්න ඔයා කැමති තැනක් අතාරියක් කමන්නේ මේකෙන් කෑලි දෙකක් තමයි පාට වෙලා තියෙන්නේ කැමති තැනකින්
කැමති දිගට පුළුවන් එක ඔයාගෙන ඉදහස තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඉරි අඳිනට වඩා හොඳ ලස්සනට පැන්සලෙන් හරහාට පාට කරන එක. ඒත් මේක ඕන පැත්තකට පාට කරන ඉරි අඳින්නේ ගැටලුවක් නැහැ ඕන පැත්තක්. මේ දෙක වෙන්න පුළුවන් මේ දෙක වෙන්න පුළුවන් මේන් කුයි තවක් වෙන්න පුළුවන් කෑලි දෙකක් කොහොම හරි ලස්සනට පාට කරලා තියෙනවා නම් ලකුණු 3යි. ඕනි ලකුණු 3ක් දීලා. स्थान अवश्य सार्थक ने अवश्य प्रश्न इतने ඒව නිවැරදි කරගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍රයක් හදනකොට හැදෙනකොට ආරම්භක ප්‍රශ්න පත්‍රේ බොහෝ සරලව හැදෙන්නේ ඒකයි. දැන් මෙතන සරල දෙයක් අහන්නේ දෙක බැගින් ස්ථාන 9ක. දැන් පුතේ දෙවරක් 9 18යි. ඉතාල සරලයි ප්‍රශ්නේ. මැංගුස් ගෙඩි 19ක් දෙදෙනෙකු අතර සමසේ බෙදුවට 1යිට ලැබෙන ගන්න. 19 දෙකට බෙදුවම දෙවරක් ගියාම 9යි ඉතිරි එකයි. එහෙනම් 1යිට ලැබෙනවා 9යි. 9යි 9 18 ඉතිරි එකක් එනවා. ඉතින් 1යිට ලැබෙන ගන්න හැමෝම මට ඉතිරි එක කතාව කියන්න බෑ. දෙකට බෙදුවම කීයද කියලා හැමෝම 9යි 3යි කියලා කියන්න පුළුවන්. 1යි කට ලැබෙන ගාන කීයද කියලා හැමෝම 9යි. 9යි 3 වෙන ගාන යටින් අහනවනේ. 1යි. ඔකේ මෙන්න වහලානේ. උතුර ලකුණු මේකට 2යි මේකට 2යි. වට්ටියක තිබු මල් ගන්න 14යි. ඒ වයින් 7ක්ම පරවිලා නම් පර නොවු මල් 14න් 7ක් අඩු කරා කියන්නේ 7යි. මල් 7යි. සියස්ථානේ 7 එකස්ථානේ 8 සියස්ථානේ 7 10ස්ථානේ 8 එකස්ථානේ 9 නම් 789 සංඛ්‍යාව 789 සියතරට 7යි अंब गोडक अम अम गि हरचेट इधन अम गि कसी अति मुल गिगाकुट हारसीय हेट कियन संख्यावट इकतुकसी पनास अटाकुकुकुतरे इनकेला बिंदु अटाई अटाई इन हयाई पहाकोलाकित्री एक हया हयसी दहाटकिन पिलुरापिट इतंट हयसी दहाट हारसी अटट इकसी पनसुरा हयसी दहाटकिन पेन्सले दीक කියද පුතේ පැන්සලේ දිග 2 මීටර් 10යි 2 මීටර් 10යි 11යි නෙවෙයිද කො 11යි කියන එක කතා කරමු සෑම 2 මීටර් සෑම මම හිතුවා 11යි නේද මාත් 11 ආ ඒක තමයි 11යි නේද කො තව ඉන්නවනම් කතා කරන්න සෑම මට නම් 11 हाँ सर मात्र कोला हाँ अरे इन्हें मैं कोलाई के ना निश्चित दिन को कोला हाँ इंदाय कोलाई के ना निश्चित दिन ना को दें दहाया की बुआ अन्ना काटती है कोलाई की ना गुड़ाव पिरिसा दहाया की ना कथा करो दहाया सर अरे ऐ क्या दहाया सर ऐ क्या लकियान दहाया अरे बिंदु वाला अरे कहीं ना ना अरे पटांगन
පටන් ගන්නම බිංදුවේ නෙවෙයි එකෙන් පටන් ගත්තේ එහෙනම් 11යි කියපු කට්ටිය ඔක්කොම අහු වුණා වැඩේට පටන් ගන්න තියෙන එකේ ක්‍රම තුනක් කිව්වා මම මේක අහගමු දැන් නිශ්ශබ්දව අහගමු ඔන්න දැන් 11යි කියන මොඩ වැඩේ තෝරගත්තා නම් දැන් තේරෙන්න ඕනේ කරගත්ත වැරද්ද දැන් උත්තර අහන්න මොකද්ද කියන්න කියලා මෙහෙමයි මේක පටන් ගත්තේ ඔතනින් අවසන් වෙලා තියෙන මෙතනින් එතකොට මේක මුකුත් නැතුව මේක 11යි කියනවනේ ඒක මෝඩ වැඩ. එහෙම කියන්න බෑ. එහෙම නැත්තම් තව කෙනෙක් මෙහෙම ගණන් කරොත් මෙන්න මෙතන ඔය කටි කරන වැරදිත් එක මම කියන්නේ. කටි කරන වැරදිත් එක මම කියන්නේ හදන්නේ අහගමු. එතකොට තව කෙනෙක් ගත්තොත් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි ඒක වැරදි. පුතේ ඉපදිනකොට මොයාට අවුරුදු 1යි නෙවෙයි. මෙතන 1 නෙමෙයි මෙතන බිංදු වෙන්න බෑ. එහෙමනම් ගන්න ඕනේ මෙතන බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 අන්න එක ක්‍රමයක් දෙවෙනි ක්‍රමයේ පරතර ගණන් කරමු පරතර 1 පරතරයයි පරතර 2යි පරතර 3යි පරතර 4යි පරතර 5යි පරතර 6යි පරතර 7යි පරතර 8යි පරතර 9යි පරතර 10යි තුන්වෙනි ක්‍රමයේ මේ 11යි මේ කඩු කරා එකලෙන් කකඩු කරාම 10. මොන ක්‍රම තුනක් කිව්වා. ගණන් කරන එන බිංදුවේ කියලා ගණන් කරන එන්න නැත්නම් පරතර ගණන් කරන්න නැත්නම් මේ අවසානයේ මුල් ඉලක්කම අඩු කරලා. 10යි 100m පිළිතුර වෙන උත්තරයක් නැත. 11යි 100m දැම්මනා වැඩේ වරද්ද ගත්ත කට්ටිය අහු වෙලා මෙතන බිංදුවේ නෙවෙයි පටන් ගන්න. අහු වෙන්න එපා ඔය වගේ ඉතා සරල දේවල්. කීතා සරලයි. අහු වෙන්න එපා ඒකට. රූපේ දැකිය ඇති හැඩතල ගන්න වෘත්ත අපිට පැහැදිලිව වෘත්ත දෙකක් පේනවා ලකුණු තුනක් දිගට තියෙන එක ගානේ වෘත්ත දෙකක් පේනවා ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි ත්‍රිකෝණ හතරක් පේනවා ත්‍රිකෝණාස 1යි 2යි 3යි රූපේ දැකිය ඇති හැඩතල ඔව් 3යි ලොකු එකයි අර අතන දෙකක් සෙට් කරලා තියෙන හතර. ඒක තමයි මම මේ දැන් ආයේ මේ ගණන් ටිකක් වෙලා කල්පනා කරලා ගත්තේ ආයේ ටිකක් එක හිතමු එයි කියලා. රූපේ දැකියක හැඩතල ගන්න. පැහැදිලි 1 2 3 තියෙනවා. 6යි සර්. 5යි සර්. නෑ නෑ. 4යි සර්. නෑ නෑ නෑ. අපි ඊට කලින් ඉන්නකෝ උත්තර ගණන් කියන එක නැතුව අපි ඉස්සලා පැහැදිලි කරගන්න ඕනි මේක ඇතුලේ දැන් ආපු ඒ වගේ ඇතුලේ දෙකක් එකතු කළාත් හැඩතලයක් විදිහට කියනවද කියලා. ආන්නේ තර්කික උනගා ගන්නවා ඒකත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් එක්ක උත්තරේ වැඩි වෙනවද නැත්නම් අර උත්තරෙම තෝරනවද කියලා ඕක ඉස්සලා හදා ගන්න. ඊට පස්සේ පුළුවන් 5යි 10යිද කියද කියලා හොයා ගන්න. එතකොට ආයේ ප්‍රශ්නේ බලමු. රූපේ දැකිය හැකි හැඩතල ගණන් නම් ඒක ඇතුලේ අර්ථයක් තියෙනවා හැඩතලයක් මේක ඍජුකෝණාස අර්ථයක් තියෙනවා එහෙනම් අපිට අර වැඩි ගන්නට යන්න වෙනවා 1යි 2යි 1යි 2යි 3යි 4යි ලොකු එකත් එක 5යි මේකත් තියෙනවා 6යි ඔය එතනට යන්න වෙනවා හැඩතල ගන්න කියලා අහන්නේ ඍජුකෝණාස කියන හැඩතල කීයක් තියෙනවද කියලා අහන්නේ දෙකේ වත් එකතු කරලා ගන්න වෙනවා 6යි ත්‍රිකෝණ එහෙම වැඩි වෙන්නේ නැහැ නේ 6යි රුපියල් 84ක් වටිනා ඉදලක් මිලදී ගන්න රුපියල් 90ක් දුන්නම් පුතේ 90න් 84ක් අඩු කරන්න තියෙන සත්තා සල්ලා 90න් අඩු කරන්නලු 84ක් 6යි සර් හත වෙන්න ඕන උත්තරේ 1යි 2යි 3යි ණය බලමු 1යි මම ඉරි ගන්නකො 1යි 2යි 3යි 4යි මේ ලොකු එකත් එක්ක 5යි මේක ගත්තනේ මේ ලොකු එකත් එක්ක 6යි 7 වෙනි එක මොකද පුතේ හා මේක මේකක් තියෙනවා නේ आयत कोई देखा तीन
මේ තනි එක 1යි 2යි 3යි 4යි ඊට පස්සේ මෙහෙම එකක් ගත්තම 1 5යි මේ ලොකු එකත් එක්ක ආයිගමු 1යි 2යි 3යි 4යි ඊට පස්සේ මෙහෙම එකත් එක්ක ගත්තම 5යි මේකත් එක්ක 6යි මේ ලොකු එකත් එක්ක 7යි ආයි නෑනේ आए ने तक ने नंग उत्तर आए हदा कमु अत मेतन आडू कर गए इन्ने दे अन्ने इतना सर लाई ने क्या नाटे हाथे ओ हाथे क्या लगी हुआ दिखाते माँग लाखुन करानी अटाई नंग क्या माँग आपको वैर्दी के लाखुन कराने हाथे මෙතන හදන්නේ නැහැ 10යි 10න් 4ක් 6යි ඉතින් ඉස්සරහා බිඳුවයිනේ දැන් 6යි හැබැයි මෙතන 6 ලියන්න බෑ ඔව් පුතේ 8ක් තියෙනවා නම් කොතනද කියලා කියන්න ඔයා කියන දන්න ආපහු මේක ගන්නවා කියන්නේ ඒක ගන්න බෑනේ ඒක ගත්තානේ එකක් විතර 1යි 2යි 3යි ආයි මේකත් එක සම්පූර්ණ කරාම 4යි මේ එකත් එක ගත්තාම 5යි මේකත් එක 6යි දැන් අත්න එක තම තුනක් වෙන්නේ නැති एक देख तू नतर इट मेकअत पहाय मे संपूर्ण एक हाई मेकअत हाथ आय ने हताय थी रुपया हया कि तरी रुपया हया कि नंग एक रुपया लिया हाई दे मोतर दी सतत एक मिली तुरी रुपया हया किसी मधुबाक्स के मल पैनी उराबुने खनेया मधुबक्स कनेवे खनेया मधुबक्स का माकुना सत्वयुसुराबुने सालंबेया मल पैनी बुनी ने चाकवले युसुराबुनो वा मल पैनी बुनी ने मल पैनी बुनी मधुबक्स क्या ने नीले में सत्य है माय मल पैनी बुनी ने मल पैनी बुनो में सत्य है मधुबक्स के लिए ना खनेया तमें उत्तरी पोकुरु मलकांडी आयत मल वर्ग नोवे अरलिए पोकुरु मलकांडी आई थी नोवे राजपति निधि कुंभ सूर्य अरलिए मुखाधिपति पोकुरु मलकांडी आख्यान पीछे पोकुरु सर पोकुरु पीपने वा පොකුරු පිපෙනේ වා කියන්න බෑ. එහෙමනම් මං වයින් ප්‍රශ්නයක් අහනවා. කලින් බීජ හැදෙනේවා. අන්න හරි. ධාරයක් කියනවා පොකුරු පිපෙනේ වා නම් අරලිය පොකුරක් පිපෙන්නේ. එනට බෝගන්විලා පොකුරක් පිපෙන. බෝගන්විලා පොකුරු කාන්නේ මලක් කියලා අපි කියන්නේ. අරලිය පොකුරු කාන්නේ මලක් නෙවෙයි. ඊනකට ඔයාලා දන්නවා රත්මල් පොකුරක් පිපෙන්නේ. ඒක පොකුරු කාන්නේ මලක් නෙවෙයි. රෝස පොකුරක් මල පොකුරක් විදිහට දැන් පොකුරක් පිපෙන්නත් පුළුවන් මලේ පෙති ගොඩක් තියලා පොකුරක් වෙන්න පුළුවන්. ඒතර රෝස මේ පොකුරු කාන්නේ මලක් නෙමෙයි. හැබැයි ඇන්දූරියෙන් පොකුරු කාන්නේ මලක්. හේතුව පුතේ පොකුරු කාන්නේ මලක් කියන්නේ ඒ මල තුල පුෂ්ප මංජරියක් තියෙනවා කියලා කියන්නේ. පුෂ්ප මංජරියක් කියන්නේ බීජ රාශියක් දකින්න පුළුවන් එහෙම එකක්. දාස්පෙතිය මලේ උඩ පෙති ටික ගත්තම යට පුතේ බීජ හැදෙනවා. ඒ බීජ පැලවෙනවා. නිදුගුම්බත් එහෙමයි හැදෙන අර ගෙඩියක් වගේ එකේ බීජ තියෙනවා සූර්යකාන්තත් එහෙමයි බීජ තියෙනවා මේ විදිහේවා ඇන්තූරියම් මලේ තුළු නටුවක් වගේ තියෙන. ආන්න එකේ බීජ ගොඩක් තියෙන ඇන්තූරියම් මලත් පොකුරු කාන්නේ මලක්. අරලිය පොකුරු කාන්නේ මලක් නෙවෙයි අරලිය පොකුරක් ලෙස සෑදෙන මලක්. තව ඒවා තියෙනවා පෙති රාශියක් සහිත මල. රෝස පෙති රාශියක් සහිත මලක්. ඒක පොකුරු කාන්නේ මලක් නෙවෙයි. මෙම තරු රටාව කියන්නේ දකුණු කුරුසය. කුරුසය පාවිච්චි කරනවා ක්‍රිස්තියානි ආගමික සංකේතයේ විදිහට. ඇයි ක්‍රිස්තියානි ආගමික සංකේතයේ විදිහට කුරුසය පාවිච්චි කරන්නේ? අර
ඉල් කැලි දෙකක් ගහලා දරු හතරක් තියෙනවා. අනේ ඇයි කියලා අහන්න. ක්‍රිස්තියානි ආගමික සංකේතය විදිහට කුරුසය පාවිච්චි කරන්න හේතුව ඇයි? යේසුස් වහන්සේ කුරුසේ තියලා එන ගහවුවා ඒක සිහි වෙන්න තමයි යාලා කුරුසය විදියට යාලාගේ ආගමික සංකේතය පාවිච්චි කරන්නේ. හොඳයි. අපි එනම් යටට යන් ඉර දෙවියන්ගේ ඉරගල ගාවා මේක පාවිච්චි කරන ගොයම් කවියක් නේද? උටට මේ සඳහා අවශ්‍ය වෙනවා දැකත්. දැකත් ඕනේ නේද? අතීතේ ගමනාගමන ක්‍රම අතරින් ගවයා යොදා නොගත් ක්‍රමයක පුතේ රික්සෝව කියන්නේ මේක ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතය අඩුයි ඉන්දියාවේ පොඩක් වැඩිපුර භාවිතයේ තියෙනවා පිටිපස්සේ ලස්සනට වාඩි වෙන්න පැනක් වෙනවා ඉස්සරහා බයිසිකලයක් වගේ දෙන ඉස්සරහා මිනිස්සු පැදන් යනකොට පිටිපස්සේ කරත්තේ වගේ දෙන රික්සෝ කියන්නේ එහෙම එකක් බක්කි කරත්තේ දන්න ඔයාලා බක්කි කරත්තේ ලස්සනට සරසපු කරත්තයක් ගමනාගමන සඳහා තමයි බක්කි කරත්තේ පාවිච්චි කරන්නේ බර භාග්‍යන ලොකු කරත්තේ තිරික්කලේ කියන්නේ තනිගුණ ඇදන් යන එක. ඒතර මේවා අතීත ගමනාගමන ක්‍රම සඳහා පාවිච්චි කරපු දේවල් ඒවා ගත සඳහා ගවය දාගත්තා. රික්සෝ ඉස්සරහා මිනිස්සෙක් බයිසිකලයක් වගේ එකක් පිටිපස්සේ පිටිපස්සේ තියෙන එක කරත්තේ වගේ නිකන් අර හොඳට වාඩි වෙන්න හදපු එකක්. මේක ඉන්දියාවේ චිත්‍රපටිවලින්ම පරණ නේද දැකලා ඇති. මේ විදිහව පාවිච්චි කරනවා රික්සෝ පාවිච්චි කරනවා. सूर्य नमस्कार पलविनी पीवर मतकनाट गण देवी पीवर दैट इहलट गण तुम अभी नवेन मे मे कल गण हतरणी पीवर हतरणी पीवर පියවර වල ටික මතක නම් ඉස්සලාම අපි හිටගෙන ඉන්නවා ඊට පස්සේ අත් දෙකත් එක පිටිපස්සට උඩ බලන් හැරෙනවා ඊට පස්සේ පහත් වෙනවා අත් දෙක බිම තියනවා නේද ඊට පස්සේ තමයි දැන් කකුල් දෙක විස්තරා තියලා අත් දෙක ඉස්සරහින් තියලා ඉන්නවා ඊට පස්සේ තමයි එක කකුලක් ගන්නෙ නේ එමෙනි වෙන්නේ හතරවෙනි පියවර ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වලි කුකුලා ලංකාවේ ජාතික පක්ෂියා වලි කුකුලා ලංකාවට ආවෙනික පක්ෂියේ වලි කුකුලා අතීතයේ ජලයේ පිරිසිදුකත් ක්‍රමයක් නොවේ පුතේ අතීතයේ ජලයේ පිරිසිදු කරගන්න ජලයට ඉගිනියට දැම්මා ජලයට ඉගිනියට දැම්මම ඉගිනියට වලට ওই විස බීජ වගේ දේවල් උරා ගන්නවා අපිසු දේවල් ටික උතුරු ජලයේ පිරිසිදු වෙනවා ඊනඟට අඟුරු දැමීමත් කරා අඟුරු වලින් දාලා පිරන්නත් අර පිරණ වල පාවිච්චි කරනවා වැදිකඩකින් පෙරා වෙරීමත් කරා හැබැයි ක්ලෝරින් වර්තමානයේ තමයි පාවිච්චි කරන්නේ වර්තමාන අලුබදාදා සමරණ ආගමිකයන් කවුරුන්ද කියලා අහනවා අලුබදාදා බෞද්ධ නෙවෙයි මොන ජාතිකයන්ද Hindu Hindu ආගමිකයන් නෙවෙයි අලුබදාදා නේ ක්‍රිස්තියානි ආගමිකයන් එකක් නේ ක්‍රිස්තියානි Hindu Hindu Alubadada Hindu Christian Christian නෑ Christian ඉස පුතේ Christian ආගමිකයන්ගේ මම මෙහෙමයි ඉන්නකෝ දවර ඔයාලු අලු කියන වචනෙත් එක්ක ඔක ගත්තත් දන්නේ නෑ නෑ පුතේ Christian ආගමිකයන්ගේ ආගමික උත්සයක් මම මේක ඉවර වෙලා Alubadada ගැන පොඩි විස්තරයක් දෙන්න බැරදලා තිබුණොත් වෙනස් කරන්න පොඩි විස්තරයක් දෙන්න क्रियाकार शारीरिक
දෙවෙනි එක මානසික ලීල් බව. ඒතකොට මනස සහැල්ලු කරගන්න කියන වචන ටිකක් ඔක ඇතුළේ තියෙනවානේ. ඒතර අපි මේ දෙක අල්ල ගන්න පුළුවන්. එතනින් එහා අපිට හම් වෙනවා අදිස්ථානයේ ප්‍රාර්ථනාව උදාන. ඒක අදිස්ථානයේ වචනයක් වෙනවා. මේක අපිට කරන්න පුළුවන් අතත් මෙහෙම අරගෙන අතත් මෙහෙම ගුලි කරගෙන මම රටට වැඩදායි කෙනෙකු වෙනවාමයි. ඒක අදිස්ථානය. නේද? මම රටට වැඩදායි කෙනෙක් නේ මම රටට වැඩදායි කෙනෙකු වේවා. නැත්තම් මම විභාගයෙන් සමත් වේවා කියලා අද්දෙක ගන්නවා නම් ඒක ප්‍රාර්ථනාව. මම රටට වැඩදායි දරුවෙක් වන්නිමි කියලා මී වලින් අවසන් කරනවා නම් ඒක උදානයි. එනම් මෙතන කරනවාමයි මේක අදිස්ථානය. නරක වූ පොල් බෑග ඩක්න ලැබෙන්නේ නැලු කළු කුල්ලි හැදෙනවා රතු පැහැයක් ගන්නවා කළු කුල්ලි සෑදීම අධික දුර්ගන්ධයේ සෙවල ගතියකුත් තියෙනවා අධික දුර්ගන්ධයක් එන්නේ නැහනේ නෑ කළු මම හිතන් දෙනවා අය සෙවල ගතිය සාමාන්‍යයෙන් නරක වූ පොල් බෑයක රතු පැහැයක් ගන්නවා කියන කාරණේ අපි කියනවා හරි කළු කළු පුල්ලි සෑදෙන්නේ නැහැ පුතේ අධික දුර්ගන්ධයක් තියෙන්න පුළුවන් නරක වූ පොල් බෑයක් සෙවල ගතියක් තියෙනවා කළු පාට පුල්ලි හැදෙන්නේ නැහැ නරක වූ පොල් බෑයක සුදු පාට රතු පැහැයක් ගන්න එක හරි තුන උත්තරේ නැහැ කළු පුල්ලිත් හැදෙනවා ඔව් සිලබස් එක අපිට මේ දෙක දෙනවනේ කෙලින්ම කළු පුල්ලි සෑදීම රතු පැහැයක් ගැනීම මේ දෙක තියෙන අධික දුර්ගන්ධය තුන උත්තරේ මිත්‍ර අංක තුන උත්තරේ මෙම සෙල්ලම් භාණ්ඩයේ සකසා ගැනීමට අමුද්‍රව්‍ය සපයා ගන්නා ශාකය මේක පොල් කුරුම්බැටි මැෂිම නේද ලා කාලේ පොල්වල චුටි ගෙඩිනි ගන්නෙ නේද කුරුම්බැටිනි ගන්නෙ අපි කුරුම්බැටි කියන එකට කියන්නේ කුරුම්බැටි මැෂිම පොල් ගන්න සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම නැත්තම් සූපත් වීමේ ක්‍රියාකාරකම පියවර පහයි මොකද්ද පියවර පහ පුතේ මතක තියාගන්න විදියට කියන්නේ शांत मामा अन्न प्राकारे शांत मामा अन्न प्राकारे उड शारीरिक लील भाव मानसिक लील भाव अधिष्ठाने प्रार्थना उदार उदार सामा भाव प्राप्त होना हिम्मत तुलवा मतलब दिया गया नित्य नवानी बाल्य को सेपय का अवस्थाओं के सैनिक व करानों ने सफा का स्थान रीति पाटिवलिंग ऐटके सीमिता नारक दिया करान होने මොකද ඒතකොට ඌගේ අර විෂසහිත කෙල තිබුණොත් සමහර විසබල් රෝගී වගේ වෙන්න පුළුවන් ඒ කෙල අපේ ශරීරගත වෙනවා ඒක හරියන දෙයක් නෙවෙයි අත් බෙහෙතක් යෙදීමත් ඉතා හොඳ දෙයක් නෙවෙයි සපයකයි ස්ථානයේ සබන් යොදා සේදීම කරන්න ඕනේ ජලයේ පෙවීම කියන එක ඉතින් මෙතන ගැලපෙන්නේ නැති එකක් අදාළ වෙන්නේ නැහැ වතුර බොනවද නැද්ද කියන එක බල්ලි සපකයව සපකයි ස්ථානයේ සබන් යොදා සේදීම තමයි පිළිතුර මේක පුන් කලස අපි පුන් කලස සාමාන්‍යයෙන් කියනවා සෞභාග්‍ය හා පරිපූර්ණ බව මේකින් සංකේතවත් වෙනවා කියලා. ධර්මයේ ධර්ම චක්‍රයේ සදාතන පැවැත්ම විරහද සුවන් පෝෂිත බව හා සශ්‍රීකත්වයට විකරයි. සෞභාග්‍ය පරිපූර්ණ බව. බීජ පැලවීම නිවැරදි අනුපිළිවෙලට පෙළගස්සා ඇති මුලින්ම A ඒ වලින් පටන් ගන්න උත්තර ටිකක් තියෙන්නේ. ඊට පස්සේ D වලට යනවා. AD එනම් අපිට පිළිතුරු කිහිපයක් ඉවත් කරන්න වෙනවා. ඉවත් කරමු දෙවෙනි පිළිතුරයි හතරවෙනි එකයි ඊට පස්සේ D වලට පස්සේ B B වලට පස්සේ C ආ E වෙන්න බෑ E අවසානම එක එහෙනම් මේක වෙන්නත් බෑ පිළිතුර අංක 3 තමයි නිවැරදි පිළිතුර ඇස පමණක් මුල් කරගත් අතීත සංනිවේදන ක්‍රමය අනබෙර ගැසීම दूर ऐत को
ඒ මගින් අපි කියනවා රතු පැහැති පසුබිමේ මේ කහ පැහැති මේ රතු පැහැති පසුබිමේ කහ පැහැති සිංහ රූපය සිංහල ජන වර්ගය නිරූපණය කරනවා රතු පැහැය ජාතික අභිමානය සතර බක්ම විහරණ බෝකල සතර ජාතින් අතර එකමුතු බව හා කොඩිය නිමාව වටා තින කහපාට තීරුවෙන් රතු පැහැති පසුබිමේ කහ පැහැති සිංහ රූපය සිංහල ජන වර්ගය තමයි උත්තරී අංක 1 සූර්ය නමස්කාරයේ කය ඍජුව තබා ගන්නා පියවර වන්නේ सूर्य नमस्कार पलवीनिकवसानिकीवर अंक दिखे वेलिए अंक पलवीनिकवसानिक देखा जातिक गीय रचना करणवा आनंद समर्कोन महात्म्या आनंद समर्क महात्म जाति सूर्य नमस्कार मिथन देखा है समान तुनाई दहाय समान पलविनी एक देवीनी एकुलसर समान तुनाई दहाय समान देखाई कुला समान लेकिन वाले मतक ध्यान पर मेहम एकाई दोलहाय समान के अन बे बुते अरे हेडलाइन पे तत्व के बुरी सत्य ने एकाई दोलहा अरे देखाई कुला समान है तुनाई दहाय समान है हतराई नावे समानता वे अन्य इतना काकुल देख मार वेला थी तुनाई दहाय समान है निगम पेतुरांक एक अतीते दान मेक गहने पलवनी दुलाई सामानता मारू मे देखा सामान है तुना दहा लिपगल तेलगल सामान्य वे तेलगल कीर्तने का आवधि मुहत्या भावित कर